ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඉතා අපහසුවෙන් තම දෛනික ජීවිතය ගැටගසාගත් සමුද්‍රිලාභියාගේ ස්වයන් රැකියා ලාභියාගේ කුඩා කර්මාන්ත කරුවාගේ සේවකයාගේ ආදායම් මාර්ග සියල්ල ඇරුණි. ගම්මිරිස් කරුංකා වැනි භෝග අපනයන අඩපණ වී ඇති බැවින් ඒ ආශ්‍රිත ලක්ෂ 20ක පමණ පිරිසක් අපහසුතාවයට පත් වී ඇත. සංචාර කර්මාන්තයේ සම්පූර්ණ අඩපණ විනි. හොටලයකට එක් සංචාරිකයෙකු හෝ දැකීමට නොහැකි වූ දින ගණන විශාලය. විශාල සේවක සංඛ්‍යාවක් හොටල් වසා දමා සේවක සංඛ්‍යාවක් අඩි රහිතව නිවාඩු යවලා තියෙනවා. පසුගිය මාසයක කාලය තුළ අවලංගු වූ ගුවන් ගමන් වාර ගණන 300කට අධික බව පැවසෙයි. ජාතික වෙසක් සතිය සැමිදීම සඳහා විශාල මුදලක් වැය කොට වෙසක් තොරණ ඇතුළු විවිධ කලා නිර්මාණ රැසක් ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවන් සූදානම් සිටියද ඒවා ප්‍රදර්ශනය කිරීමට ඔවුන්ට නොහැකි විය. ඔවුන් එවැනි බරපතල ආර්ථික අපහසුතාවයකට පත්ව සිටි. බැංකුව හා කල්බදු මුල්‍ය සමාගම් මගින් ලබාගත් ණය සඳහා දඩ මුදල් එකතු කිරීම වහා නතර කර හිඟවාරික ගෙවීම සම්බන්ධයෙන් සානදායී වැඩපිළිවෙලක් රජයේ මැදිහත්ව ක්‍රියාත්මක කළ යුතුය. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුව මේ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි මෙම ගරු සභාවට පැහැදිලි කළ යුතුයයි යෝජනා කරමි. පහුගිය දිනකත් අපිටත් ලොකු චෝදනා ඉදිරිපත් පාරවල් වහගෙන ඉන්නවා කියලා. අපි පාරවල් වහන්න ඉල්ලුවේ නැහැ. ඒ පාරේ මම විතරක් නෙමෙයි ඉන්නේ, මේ ඇමතිතුමත් ඉන්නවා. චම්පික රණවක මහත්තයා දැන් මේ දවස්වල තාපත් එහෙම අලුතෙන් හදලා ඒ කටයුතුත් කරගෙන තියෙනවා. පලස්තීන තානාපති කාර්යාලය තියෙනවා. ඉතින් මේවත් පිළිබඳව මේ වගේ තත්වයක් රටේ ආර්ථිකය මේ කඩාහැලිලා තියෙන වෙලාවේ අපේ සහයෝගයත් අරගෙන මේක ගොඩනගන්න පාන්සි ගන්නවා හැර අපිට චෝදනා එල්ල කරමින් අපිව හාසියට ලක් කරන්න සූදානම් වෙනවා නම් මං හිතන්නේ ඒක වැරදි ක්‍රියාවක් වශයෙන් අපි ලකිනවා. මං ඔබතුමාට මතක් කරන්න කැමති කෙටියෙන් අපනයන සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපනයන ඕඩර්ස් ඇනුම් ඒ ආකාරයට එනවා. ඔය බැංකුව වලින් අරන් තියෙන ණය ගැන පැකේජ් එකක් දීලා තියෙනවා සංචාරක ව්‍යාපාරයට. හැම ව්‍යාපාරයට විශාල පැකේජ් එකක් දීලා තියෙනවා. ඒ වගේම ඔය තොරන් සම්බන්ධයෙන් ඊයේ මංගල ඇමතිතුමා කිව්වා ඒ තොරන් හදපු අයට සහනයක් දෙන්නම් ඉල්ලීමක් කරන්න කියලා. ඔබතුමාලගේ රජය තීන්දුවක් අරගෙන තියෙනවා සමෘද්ධිපත් දෙන්න මම දන්න විදියට 31 වෙනිදා 104,000කට දෙන්න යනවා. මේක රහසිගතව බොහොම සිදුවෙන දෙයක් විදියට තමයි පේන්නේ. පාක්ෂිකයන් තෝරගෙන එහෙම දෙන්න ගියොත් දුප්පත්කම නැති වෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒක නිසා 106ක් අලුතෙන් දෙන්න වෙලා තියෙන මේ උත්සවය වෙනුවෙන් 118,000ක් වියදම් කරන්න යනවා කියලා අපිට වාර්තා වෙනවා. අපේ ගංගලින එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 20 සමෘද්ධි හමුුනේ නැහැ. ඒක තමයි ඇත්ත. අවුරුදු 20ක් මේක කාලා දැන් එක්සත් ජාතික පක්ෂයට යම්කිසි සාධයක් දෙන්න හදනකොට ඇයි ඒක විරුද්ධ වෙන්නේ?